සුබ දවසක් කෝදා YouTube channel එකට එකතු වෙලා ඉන්න සියලු දෙනාටම අදත් මම අරන් ආවා මාළු සම්බන්ධ වීඩියෝ එකක් ගොඩක් පැයගේ ඉල්ලීමක් වෙලා තිබුණා පිරාණ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම අද අරන් ආවේ පිරාණ සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේ වීඩියෝ එකට මම අරගෙන තියෙන දර්ශන සේරම අරගත්තේ දියතට ගිහිල්ලා. දියත වෙනම ප්‍රදර්ශන කළ තියෙන පිරාණ ටැංකියක්. ඉතින් ඒක ඉන්නවා ඇත්තරම පොඩි මාළු නම් නෙමෙයි ඉන්නේ එන ලොකු මාළු. ඕලට බලන්න බලන්න මගේ channel එකේදී මගේ මේ වීඩියෝ එකේදී මේ මාළු වෙනම මම රෙකෝඩ් කළා දිනවා වෙන වෙනම මේ දර්ශන කීපයක්. ඒ වගේම තමයි වෝටර් වෝල් එකට ගිහිල්ලා මම ගත්ත දර්ශන කීපයකුත් තියෙනවා පිරාණලගේ. ඒගොල්ලෝ රංචුව පිටින් ඒගොල්ලන් ආහාර ගන්න වෙලාව, දවල් ආහාරය ගන්න වෙලාව, වෙලාවෙදි මම ගත්ත වීඩියෝ එකක්. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිරාණ සම්බන්ධ ඔයාලට අවශ්‍ය කරන විශේෂ දේවල් ටිකකුත් මේ වීඩියෝ එකේදී මම කියනවා. මොකද පිරාණ සහ පාපු ගොඩක් අය පටල ගන්න එකක්. මම අද මේ වීඩියෝ එකේදී පිරාණලගේ ශරීරයේ හැම කොටසක්ම මම වීඩියෝ කරලා තියෙනවා ලං කරලම. කියන්නේ හැම දෙයක්ම. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එක බලන්න මම කියනවට වඩා ලේසියි ඔයගොල්ලන් මේ වීඩියෝ එක බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දෙයක් තේරුම් ගන්න පුළුවන් මේ මම මේ දේවල් සරලව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඉතින් මගේ කතාව අහලා වැඩක් නැහැනේ. එහෙනම් යම් මාත් එක්ක පිරාණා ගැන විස්තර දැනගන්න. එන්න යන්න මාත් එක්ක. රෙඩ් බෙලි නැත්නම් රතු පිරාණා. මේ නම ගොඩක්ම එන්න හේතුව එයාට යටිබඩු කුරුසි තියෙන රතු වර්ණය නිසායි. දකුණු ඇමරිකාවට ආවේණික වෙච්ච මාළුවෙක් කෙන පිරාණා ඇමසන් සහ පෙරගුවේ මෙන්ම ඉසාන දිග බ්‍රසීලයේ වෙරළබඩ ගංගාවලද හම්බ වෙනවා. මෙයා මූදු මාළුවෙක් නෙමෙයි. මෙයා ගංගා ඇලදොලවල ඉන්න මාළුවෙක්. පිරාණා සර්වභක්ෂක මාළුවෙක්. කෘමීන්, පණුවන් සහ මාළු ආහාරයට ගන්නවා. මේගොල්ලෝ සංක්‍රමණ විශේෂයක් නෙමෙයි. මෙයාලා පැටව ගන්න උනනම තමයි මෙයාලා පොඩ්ඩක් සංචාරය කරන්නේ. ගොඩක්ම වහින කාලවලදී තමයි සංචාරය සඳහා සූදානම් වෙන්නේ. පිරාණා දරුණු විලෝපිතෙක් විදිහට තමයි ලෝකෙම හඳුන්වන්නේ. පිරාණාගේ ජනප්‍රියතාවය කොච්චරද කිව්වොත් පිරාණා සම්බන්ධයෙන් චිත්‍රපටි පවා හදලා තියෙනවා. එයාලා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ සුරතල් මත්ස්‍ය සඳහා. හැබැයි හිතන තරම් සුරතල් මත්ස්‍යෙන් නම් නෙමෙයි පිරාණා කියන්නේ. මෙයාලගේ වර්ග 60 ගානක් ඉන්නවා. ඔයාලා මේ 60 ගාන හොයන්න යන්න ඕනේ නැහැ. ඊළාට එයාලට ඕන විදිහට ඉන්න දෙන්න. මොකද ලංකාවේ අපිට රටේ ආවිනකු වෙච්ච මාළු වර්ග ඉන්නවා. අපි ඒගොල්ලන්ව පරිසම් කරගන්න එපා. ඒ වගේම අපිත් පරිසම් වෙන්න ඕන. මම අපිත් පරිසම් වෙන්න ඕනේ කියලා කිව්වේ වෙන දෙයක්ින්ද නෙමෙයි. අපිට විනෝද චාරිකාවක් ගිහින් ගඟකට බැහැලා නාන්නවත් බැරි වෙවි. මේ පිරාණ ලංකාවේ බෝ වුණොත් එහෙම. ගොඩක් රටවල මේ පිරාණ හදන්න තහනම් වගේම දඩුවම් ලැබියගේ වරදකුත් වෙනවා. ගොඩක් රටවල මේ මාළු ඇති කරන්න පුළුවන් ප්‍රජාචන ස්ථානවල මිසක් නිවාසවල නෙමෙයි. ඉතින් මේ මාළු වගේ දරුණුකම මේ දේවල් වලින් පේනවනේ. සමහර රටවල මේ මාළුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීති දැක්කම මම අද මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට පිරාණ ගැන ආසාවක් ඇති කරලා ගෙදරගෙනත් හදන්න නෙමෙයි මේ මාළුවගේ දරුණුකම පෙන්වන්න ඕන නිසායි. හැබැයි මම තව දෙයක් කියන්න ඕන. මේ 60 ගානේ සමහර පිරාණලා ඉන්නවා කසලහා ශාක වලින් පෝෂණය වෙන අයත්. ඒ කිව්වේ වෙජිටේරියන් පිරාණලා. මම ඊගෙන වෙනම වීඩියෝ එකක් ගේන්නම්කෝ. පාකුසා සිල්ලඩෝ කියන මාළු පිරාණල කුලයට අයත් වෙනවා. ඒකයි පාකුසා පිරාණ එක වගේ පේන්නේ. මම ඔයාලට පින්තූරයක් දාලා තිනවා පාකුසා පිරාණ වෙන් වෙනව හඳුනා ගන්න. පොඩි කාල දිනම් ටිකක් වගේ අමාරුයි හඳුනා ගන්න. ඒත් පිරාණගේ ඇඟේ තියෙන දිලිසෙන ගතිය සහ දරුණුකම හිතා ගන්න පුළුවන් පිරාණ තමයි මේ ඉන්නේ කියලා. පිරාණ විශේෂ බොහොමයක් සෙන්ටිමීටර් 60ක්. ඒකේ අඩි දෙකකට වඩා විශාල වෙන්නේ නැහැ. හිතන්න අඩි දෙකක සයිස් පිරාණ රංචුවකට අහු වුණොත් එහෙම කොහොමද කියලා. අඩුතල මට්ටමක් තියෙන තැනක් නම් පිරාණ වර්ධනය වෙන්නේ සෙන්ටිමීටර් 50ක්. ඒ කිව්වේ අඟල් 20ක් වගේ. ඒකයි ලංකාවේ ගොඩක් පිරාණලා ටිකක් පොඩි. පිරාණලගේ ත්‍රිකෝණාකාර දත්තයින් නිසා කියත් වගේ කැපෙනවා. මෙයාල ලොකු වෙන්න ඕනේ නැහැ දරුණු සපා කෑමකට. දත් ටික වැඩිලා නම් තියෙන්නේ අපේ අතක් දැම්මත් කනවා. ඒ වගේම හොඳ ශක්තිමත් හකු තියෙන්නේ. මස් කෑල්ලක් දුන්නොත් කවදාවත් මස් කෑල්ල කඩාගෙන එනවා හැර අතැරලා ඉන්නේ නැහැ. මස් කෑල්ල කොහොම රෙලිලා කඩාගෙනමයි එන්නේ. ඒ තරම් දරුණු මාළුවෙක් තමයි පිරාණ කියන්නේ. ගොඩක් විශේෂ ඉන්නවා ඇමසන් ගඟේ. වර්ග දන්න තරමට විශේෂ 20ක් වගේ ඉන්නවා. වඩාත්ම කෘපකට කෙනා තමයි රෙඩ් බිලි පිරාණා. දැන් ඔයාලට මේ රූපරාමුල පෙන්වන පිරාණා තමයි ওই මම කියන රෙඩ් බිලි පිරාණා. මෙයාලව මම වීඩියෝ ගත කළේ දිගතුවිනේදී. ඉතින් දිගතුවිනට ස්තුති කරන්න ඕන අපිට මේ වගේ නිරෝගී පිරාණා සෙට් එකක් බලන්න සැලැස්සුවට. කොළඹ ඉන්නව නම් අනිවාර්යෙන් දිගට රැවිත් ඇති. කොළඹින් පිට නම් ඉන්නේ එන්න ඇවිත් බලන්න. පිරාණලා අමතරව තවත් මාළු ඉන්නවා. ඒ වගේ විකුණන දනුත් එතනම තියෙනවා. පිරාණ නෙමෙයි වෙනත් මාළු හොඳේ. නැතුව පිරාණ විකුණන්න නැහැ එතන. මම වෙනම වීඩියෝ එකක් කරන්නම් දිගටින මාළු ගැන. මතකද මගේ පළවෙනි වීඩියෝ එක පෝටර් වෝල්ඩ් ගැන? අන්න ඒ වගේ වීඩියෝ එකක් මේ පාර ඕගොල්ලන්ට දිගට ගැන මම කරන්නම්. එතකොට කොළඹින් පිටින් අයට දිගට ගැන සම්පූර්ණ දන අදහසක් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඊට පස්සේ ඇවිල්ලා දිගට වෙලා සජීවීව බලන්න පුළුවන්නේ. ආයි යමු අපි පිරාණ පැත්තට. පිරාණා රංචු පිටින් දඩයම් කරන જાතියක්. ගොඩක් වෙලාවට එයාලට වඩා තරමක් විශාලයට තමයි පහර දෙන්නේ. තරුණට මේ වැඩනේ පිරාණලගේ.
එහෙම ලොකු ගොදුරක් රංචුව ලැබුණම මුතුන් වගේ තමයි පහර දෙන්නේ. පිරාණ රංචු පිටින් ගමන් කරන්නේ ආරක්ෂා වීමට මිස ගොදුරු සෙවීමට නෙමෙයි. මෙයාලා ගොදුරක් හොයන්න යන්නේ විහිදිලා. ගොදුර යාළන් ලැබුණා මුලින්ම පහර දෙන කෙනා සංඥා කරනවා අනෙක් අයට පහර දෙන්න කියලා. මෙයාලගේ තව විශේෂත්වයක් තියෙනවා. මෙයාලා විශේෂ ශ්‍රවණ හැකියාවක් තියෙන කෙනෙක්. ඒ කිව්වේ දෙවෙනි තරංග. ඉතින් මේ දෙවෙනි තරංග මගෙන් සංඥා නිකුත් කරලා තමයි ගොදුරට පහර දෙන්නේ. මෙයාලා ගොදුර කවුනාන් පස්සේ එළෝගන යනවා. ඒ ගොදුර ගොඩට ආවොත් මිසක් බේරෙන්නේ නැහැ. වතුර හිටියොත් නම් කවදා බේරෙන්නේ වෙන්නේ නැහැ. ඉතින් චිත්‍රපටියක් ගහන එක අන්න දෙයක්ද මේ පිරාණලගෙන? පිරාණලගේ තවත් ලස්සන වැඩක් තියෙනවා. ඒ තමයි ගොදුර කවුනාට පස්සේ අනිත් අයට අවධානය දෙන්න ගොදුරට පයින්නවා. එතකොට ඒ පයින්නකොට ඒ දිහා බලන් ඉන්න අනිත් පිරාණලත් ගොදුරට පැනපැන කන්න දඟලනවා. මේ දේවල් අහලා ඕගොල්ලෝ ගෙදරට ගෙනලා පිරාණල ඇති කරන් හදන්න එපා. හැදුවට කමන්නේ නැහැ. මං එපා කියනවා නෙමෙයි. හැබැයි ස්වභාවික පරිසරයට යොමු කරන්න එපා. ඒක අපේ රටේ ඉන්න අහිංසක ජල ජීවීන්ට ලොකු හානියක්. ගොඩක් වෙලාවට පිරාණ මත්ස්‍යා විශාල සතුන් ගොදුරු කරගත්තත් මරා දාන්න තරම් පහරෙල්ල කරන්නේ නැහැ. ඒත් බඩගින්න හිටියොත් නම් තමන් ගය වුණත් කන කට්ටියක් තමයි පිරාණ කියන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ ගොදුරක් තමයි පිරාණ කියන්නේ. හේතුව පිරාණලගේ දඩයම් ක්‍රමය නිසා. මොකද එකෙක් ඇවිල්ලා කොටලා ගියට කමන්නේ නැහැ. මේක එකෙක් ඇවිල්ලා කොටලා අනිත් අයට දෙවෙනි තරංග මාර්ගයෙන් සංඥා නිකුත් කරලා අඬ ගහනවානේ. ඒක මිනිසුන්ට අහුනොත් ගඟ තියන්නේ නැත්තේ. ඒකනේ මිනිස්සු පිරාණල වහුනොත් ඒ විනාශ කරලා දාන්නේ. හේතුව මේක ළඟ තියෙන දරුණුකම නිසා. ඕගොල්ලෝත් ගෙවල් වල මේ පිරාණ හදන්න එපා. ඇමසන් වල මෙහෙටපු දෙමු. ලංකාවේ ඕන් තරම් ආවේනික මාළු ඉන්නවනේ යනේ. අතින් අපි ඒගොල්ලන්ව හදමුකෝ. මොකටද මේ පිරාණලව හදන්නේ? ඔන්න මම ඕගලන්ට උන පොරොන්දු ඉෂ්ට කළා. පිරාණ ගැන වීඩියෝ කොන්න කළා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක වැදගත් වුණා නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිත් අයට කියන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඕගොල්ලන්ගේ කමෙන්ට් එකයි මේ සබ්ස්ක්‍රයිබ් එකෙන් තමයි මම ශක්තිමත් වෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙනකන් ඕගොල්ලෝ මගේ කෝදා YouTube channel එකත් එක්ක ඉකුතු වෙලා ඉන්න. ඕගොල්ලන් හැම කෙනාටම සුබ දවසක්.